ඔබතුමා දැන් ලබා දෙන ලද නියෝගය පිළිබඳව අපේ එකඟතාවයක් නැහැ. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ අපි දීර්ඝ කාලයක් ඉඳලා තිබෙනවා. මම හිතන්නේ ඒ හැම අවස්ථාවකදීම පක්ෂ නායකයෙකුට එවැනි විශේෂ ප්‍රකාශයක් කොට ප්‍රශ්නයක් විමසීම සඳහා අවස්ථාව තිබුණා. ඒක මම හිතන්නේ ගරු අග්‍රාමාත්‍යතුමා පිළිගන්නවා. විශේෂයෙන්ම ස්ථාවර නියෝගවල මේ අයිතිය පක්ෂ නායකන්ට ලබා දීලා තිබෙනවා. මම දැනගන්න කැමතියි ඔබතුමා පක්ෂ නායකයන් වෙත හිමි වී තිබෙන මේ අයිතිය අපාතර කිසිදු සාකච්ඡාවකින් තොරව මම කනගාටු වෙනවා ඔබතුමාගෙන්. අඩුම තරමේ පක්ෂ නායකයන්ට හිමි අයිතියක් උල්ලංඝනය කරන්න හදනකොට එය අත්හිටවීම සඳහා ඔබතුමා නියෝගයක් ලබා දෙන්න හදනකොට එම පක්ෂ නායකින් සමගවත් අවම වශයෙන් සාකච්ඡා කිරීමේ අවම සදාචාරයක් ඔබතුමා ආරක්ෂා කරගත යුතු තිබුණා කියලා මම විශ්වාස කරනවා. ආණ්ඩුව දකුණු පැත්තේ වාඩි වෙලා ඉන්නෝ විපක්ෂය වම් පැත්තේ වාඩි වෙලා ඉන්නෝ අතනායක පුටුව හරි මැද තිබෙන. හැබැයි ඔබතුමා දකුණට බරව වාඩි වෙලා ඉන්නෝ දැනු. මේ සම්ප්‍රදාය ඔබතුමා නතර කරන්න. කරුණාකර පක්ෂ නායකයෙකුට 27-2 යටතේ ප්‍රශ්නයක් විමසීමට තිබෙන අවස්ථාව පැහැරගන්න එපා. ඔබතුමා හොඳින් තේරුම් ගන්න. දැන් මේ පාර්ලිමේන්තුව රැස් වෙලා දැන් සැලකිලි කාලයක් වෙනු. නමුත් මා කිසි විටක තාමත් එවැනි ප්‍රශ්නයක් විමසලා නැහැ. ඔබතුමා දන්නවා. අගෝස්තු මාසේ 5 වෙනිදාගේ රැස් වුණාට පසු දැන් සති 3කට වඩා ආසන්න කාලයක් රැස් වෙලා තිබෙනවා. හැබැයි මා විසින් මම විමසලා නැහැ. හැබැයි විමසලා නැති එකෙන් හැඟෙන්නේ නැහැ මට අයිතිය නැති බව. මා විමසන මම නොවිමසන එකයි මගේ අයිතියයි දෙකක්. එනිසා ඔබතුමා පක්ෂ නායකයෙක් හැටියට පක්ෂ නායකයන්ට පැවරී තිබෙන අයිතිය අවම වශයෙන් පක්ෂ නායකයන් එක්ක සාකච්ඡාවකින් තොරව ඒ පිළිබඳ යම් එකඟතාවකින් තොරව තනි අත්නොමතික යම් ඒකාධිපති ස්වභාවයකින් මෙම නියෝගය ලබා දීම පිළිබඳ මම කනගාටු වෙනවා. කනගාටු වෙනවා විතරක් නෙවෙයි ස්ථාවර නියෝගවල මේ අපට පැවරී තිබෙන බලය ස්ථාවර නියෝගවල අපිට ලබා දී පිටන අයිතිය ඔබතුමා ඔය පුටුවේ වාඩි වී උල්ලංඝනය කරන්න එපා කියන ඉල්ලීම තමයි මා කරන්නේ. කොමිෂනර් මා නැවතත් කියන්නේ කතානායක පුටුව දෙපැත්තේ මැද තිබ්බට ඔබතුමා දකුණු පැත්තට බරව වාඩි වී සිටින බව තමයි මේ නියෝග වලින් පෙන්නු කරන්නේ. එනිසා මම නැවත නැවත කියන්නේ මේ පක්ෂ නායකයට හිමි වී තිබෙන මේ අයිතිය උල්ලංඝනය කිරීම සඳහා තමුන්වහන්සේ මේ ලබා දෙන නියෝගය යළි නතර කරන ලෙසත් හෙට දිනේ රැස් වෙන පක්ෂ නායක රැස්වීමේදී විධිමත් ලෙසේ සාකච්ඡා කිරීමෙන් පසුව අපි එකඟතාවයකට එමු. හරි. හැබැයි ඔබතුමා එවැනි කිසිදු සාකච්ඡාවකින් තොරව මෙවැනි නියෝගයක් මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබතුමාට මගේ කනගාටු ප්‍රකාශ කරන්න කැමතියි. Breaking.lk